Tier zu Bayern. Alut mein lieber Cream Cracker, was ist das? Den Perfume Expert Goya Saban. Rupiah Legacy Visipahak Pamanai. ආගේ දලොක්ක යමේ වන්දිය. බටේ වයින් බඩන්නේ නෑනේ. බඩු ගිනාමනි. මේ මේක ෂේප් එකේ ඇතුලට දාලා එන්නීට වහලා දාන්න ඕනේ. හරිද? ඔබද භාණ්ඩේ? ඉන්දරන්. මං ගිනාපු භාණ්ඩ වලින් එකයි මට නැතිනේ. හරිද? එකයි මිස් උනේ. හැබැයි ඒ වෙනුවට මං 1000ක් ගේනවා. අඩු 1000ක් ගේනවා. හැබැයි මේක මෙතෙන්ට ගිනව කියලා දැනගත්තාම සාතන්ගේ මූණට හැපි මූඩ් එකක් එයි ආයි කොහොමද දන්නවද? එහෙම ඉන්නේ නැහැ. අපි ඉතින් බොහොම බුක්කෙන් ගෞරවයෙන් පිළිවෙලට වැඩේ දෙනවනේ. ඩබල් ගේම් මුකුත් නැහැනේ අපි ගාව. හරි? හැබැයි ලොක්කයි අප්. අර නැති වෙච්ච වාහනේ කෙසේ වෙතත් උඹ රිටර්න් එකක් නම් දෙන්න ඕනේ. බබ්බයි නැතුව ඉඳහන්කෝ මං එක දෙන්නේ කොටස් වශයෙන්. කොටස් වශයෙන්. තමුසි බයි නැතුව ඉන්න. හරි එහෙනම් මේක දාගන්නවා. මේ මම මේක මසට දාන්නම්. හැබැයි මස් කඩේ ලොක්ක තාම නිවාඩු පිට. යකෝ ලෝකේ හොඳම රොබරි දෙන පොරවලුත් නිවාඩු පිට තමයි රොබරිය දෙන්නේ. එකනේ ඌට කියපන් නිවාඩුවට නිවාඩුවක් දාලා ඇවිල්ලා මේ වැඩේ කරන්න කියලා. බම්බු ගහන උඹලගේ ලොක්කෝ. වැඩ දාගන්න අතුලට ඉක්මනට මේක. නිකන් නේද හිටියේ? ඔව් නෑ. උඹ මොනවද මං බොන්නේ? සියගේ අරිෂ්ටි. ගෝරාට හොරාට පිටිපස්සට බැලලා සියගේ අරිෂ්ටි බොනවා නේ. ඒ මටත් ටිකක් දියංකෝ. අනේ මඩක් ටිකක් දීපංකෝ. දීපන් නේ. උඹල විනය කඩනවා. විනය කඩනවා බේකරිය විනය කඩනවා. මොනවද උඹල බොන්නේ? සියගේ අරිෂ්ටි දැන් සිය උඹේ වෙලාද? සෙවුරු බීර බලන්නකෝ. අරිෂ්ටි අරිෂ්ටි ඕ නියමයි. ඇත්තටම අරිෂ්ටි දෙබා. ඔව් ඔව්. සුපිරි. ඒ මා දිවි අවශ්‍යයක් වගේ නේ බා. ඒක බීපුවා මාන අයියක් ආවා. ඒ යමල් යමල් යමල්. ඒ නෝමල් වරේ යා. නෝමල් වරේ. ඒ චංචල හරි සර් මම නෝමල්. ආ සුදු පුතා චංචල. හරි හරි සුදු පුතා. වරල වරල යන්න. සර් පුතා මේ දෙටි. නිකන් නිදි සර් යන්න. අර බරක් පුලා තියෙන සර්. හරි යන්න. Ah! 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 Ah!
අන්තිම සදා මං ගෞරව නාරාධනා කරනවා. මාලි ඒ කියන්නේ හැඩකාර සුකුමාර ඉතාමත් මන ලෝලිත්වයෙන් යුක්ත වූ හැඩකාර සුකුමාල මාලි මෙනවිය ඇතුළු පිරිසට ඉංගිසි ඩිංගාලේ දාගෙන පොල් කටු මාලේ එකම රවුමේ කැරකෙන වද දිගටම රාලේ. අයියෝ නැගලේන එකක් ඕන. ඉන්නව කොටිකක් ඉවසලා. මිරිකි 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 කරකි 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 මිරිකි 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 කරකි 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 මිරිකි මිරිකි අපි ලියන්නේ ඒකම ප්‍රශ්න පත්‍රේ. කරකි කරකි මුණ ගැහෙන්නේ මේ දෙවරක් චක්කරේ. සිසිල් නැදින් සිනමාවේ අතීතේ රස පාවේ. Generation anyway feeling awesome. Miriki miriki api liyanne ekala prashna patre. Karaki karaki muna gahenne me devara chakri. Miriki 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 karaki 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 miriki 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 karaki karaki karaki. දන්ත වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන් ටීත්. ඩබල් ක්ලීනින් ක්‍රිස්ටල් සහ ඩබල් පර්ෆියුම් ලොක් සමග නව බෙස්ට් එවර් සන්ලයිට්. NLB විශේෂ දනියෝග හඳහන් දිනුම් මැදීම ජුනි 28 වෙනිදා. කරගි කරගි මුණ ගැහෙන්නේ මේ දෙරක් චක්කරේ. මොනවා එතකොට ඒ හීනයක්ද? එතකොට මෙච්චර කල් සිද්ධ වෙච්ච හැම දෙයක්ම හීනයක්ද? යකෝ මාර ටෙලි නාට්‍ය නෙමෙව්වා. නෑ නෑ ඒක හීනයක්. ඊයර බේකරි කොන්සර්ට් එකට ගිහින් ගෑවි නිදාගෙන තියෙන ඔත්තම. ඈ ඒකත් එහෙමද? නිකන් නේද හිටියේ? එම කතා කරන්න එපා. මං උඩ ඇඳුම් විතර යම් ප්‍රමාණයක් ඉවත් කරේ. ඇත්තද? අපිට බිලූන් භාවනාව කරන්න බෑනේ බා. ඒකයි දැම්ම බෙඩ්ෂීට් එක ගෙන ළඟට. ඔබ නිකන් නේද ඉන්නේ? ඇඟේ වස්ත්‍ර ගැලවිලා විසිවෙන්න තරම් මොනවද පාවිච්චි කරපු දේ? එහෙමට මුකුත් පාවිච්චි කරේ නෑ.
අර නෝමන්ගේ සීයාගේ මොකද අරිෂ්ටයක් ගෙනල දුන්නා. අනේ ඒකෙන් නම් චුට්ටක් පාවිච්චි කරා. අරිෂ්ට අරිෂ්ට තමයි. බයි නෝමයි කුලල් කා ගන්නවා. අරිෂ්ට බෝතලේ දැක්ක ඇටි පුදුමාකාර සාමයක් සමගියක් අරේ මේ තියෙන්නේ. අපේ ෆැමිලිස් වල කට්ටිය සාමිට හරි ලැබි නේද සුදු පුතා චංචල? අනේ අනේ සර් ෆැමිලිස් මන් නොදන්න ෆැමිලිස්. හරියට හරි නැන්ද? ඒකනේ මම මේ කල්පනා කරගෙන ඉන්නේ මොනවද කියන්නේ කියලා. සුදු පුතා චංචල ඊයේ කොච්චර මහන්සි වෙලා වැඩ කළාද? මහන්සියට මෙතන නිඳෙන්න ඇති. ඔව්. උ නැන්ද? මං ඊයේ සෑහෙන්න වැඩ කරා. ඊයේ සුභ බලාගත්තෙත් මං. සුභාගේ ඇඳුම් පැළඳුම් අඩුම කුඩුම ලට ලොට ඔක්කොම තිබ්බේ මං ගාව. ඈ බං. උඹේ වැඩ කරපු වැඩ. ඉරිකි මිරිකි ඉරිකි කරකි 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 ඉරිකි මිරිකි ඉරිකි කරකි 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 ඊයේ නැත්නම් මගේ නම් කොන්දත් රිදෙනවනේ. ඔයා කියන්නේ කියලා වැඩක් නැතාම මහන්සි. ඒ අපේ කට්ටියට මාර නර්තන හැකියාවක් නේ තියෙන සුභා. නියමෙට නැටුවනේ. මේ අර නෝමුණුයි චංචලයි රයිගමයා ගම්පලේ වගේ නේද? රයිගමයා ගම්පලේ වගේ නෙමෙයි ඕකුන් දෙන්න ටොම් ඇන් ජෙරි වගේ හැම තිස්සෙම කාකොටා ගන්නවා. ඒ වුණාට ඉතින් අර බජව සින්දුවට දෙන්න හොඳට නැටුවනේ සමගී. ඔය කහා කොටා ගන්නුන් වෙලාවට එහෙම නිසි වෙලාවට හරියට එකට එකතු වෙනවා. වෙලාවකට හිතෙනවා කහා කොටා ගන්න එක මුංගේ යාළුකමේ කොටසක්ද කියලා. නැද්ද? නේ. ඊයේ මමත් හොඳ නර්තන හැකියාවක් පෙන්වුවා නේද? නැතුව නැතුව මම නර්තන භක්ෂක සම්මානයෙන් පිදුම් ලැබපු කෙනෙක්. ඒක නෙවෙයි. ඊයේ මාලිමඩ මුවත් එක්ක මාරට ගජේ දාගෙන හිටියානේ අනේ. ඔව් ඊයේ නම් අවුලක් තිබ්බේ නැහැ. ඒක නෙමේ චාලි. අර අර නෝමන් ඊයේ වෙලාව මගේ ළඟට ඇවිල්ලා යාගේ සීයාගේ විස්තර වගේක් මට කිව්වනේ. ඈ? පාටි ඇස්සේ සීයාගේ පට්ටන්දරියද බෑවද ඒක? ඒක නෙමෙනේ හොඳම වැඩේ. එයා කිව්ව විස්තරත් එක්ක ඒ නෝමන්ගේ සීයයි අපේ මැරිච්ච මෙන්ඩිස් පප්පයි ගජි ආලුවනේ. මොනෝ? එහෙමනම් නෝමන්ගේ සීයාගේ නම මැක්කද දන්නේ? ඊයානේ මිනිසුන් දානවාද එහෙමනම්? මිනිස්සුන් නම් දන්නේ නැහැ. මේකනේ සුභා. අපි බේකරියේ මොනවා හරි මොන මාතෘකාවක් ගැන හරි කතා කරගෙන හිටියොත් ඒකේ අවසානයේ කොහොම හරි නෝමන්ගේ සීයා පැටලෙනවා මෙතෙන්ට. ඒකයි මම එහෙම කිව්වේ. ඔන්න අපි දවසක් බේකරියේ කතා කරගෙන හිටියා ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසයන් ගැන. මූ ඒ කතාවටත් සීයාව පැටලෙවුවනේ. ඒ කොහොමද ඒ? සීත කාලේට මේකගේ සීයාගේ වං කකුලේ බත් දෙන්නේ මසල් එකක් පාත් වෙනවලු. ඉතින් මම බොරුද කියන්නේ? අයියෝ. ඔන්න දවසක් අපි ලෝකේ න්‍යෂ්ටික ප්‍රඥප්තිය ගැන කතා කර කර ඉන්නකොට නෝමනගේ සීයා මිසයිලයක් කරන් පාත් වුණානේ. බුදු අම්මෝ. සුභා ඔයා දවසක නෝමන් එක්ක ලෝක කෙසෙල් වගාවේ නව ප්‍රවණතාවන් ගැන කතා කරන්න. තැලිච්ච කෙසෙල් ගෙඩියක් හරි අරගෙන නෝමන්ගේ සීයා කෙසෙල් පඳුරක් අස්සෙන් හරි මතු වෙනවා. ඕනම කෙස් කලඹකට සෙට් වෙන සන්සිල්ක් ෂැම්පූ ලොකු බෝතලෙන් දැන් රුපියල් 100ක ඉතිරියක්. ආරංචිය සුභයි. NLB විශේෂ දැනුවෝග හඳහන. දිනුම් මැදීම ජුනි 27 වෙනිදා. ආරංචිය සුභයි. ඒ අනුබි කුමාරිකාව වෙන. පේනවා පේනවා. අර කඩල කරත් තෙන්නේ බං සරපර ගග. මමයි එන්නේ කිව්වේ බං. ඊ මොකටද? බුදු වෙල්සින්වත්ද පිස්සුද යවෝ? නෑ උඹත් එනවනේ ඉතින් අද මාත් එක්ක මේ ගමන. මං ඉතින් මදුරටත් එන්න කිව්වා. ඇයි ඒකිට එක ජෝඩු දාලා කිරි කිරි බෝලේ කරන්නද? අනේ මේ නිකන් පලයන් ශේනාල් යන්න බොරුවට නිකන් බැන්නට යටීති තියෙනවනේ මදුර ගැන. ආ නැද්ද? මේ 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 ඔය කොරවත් යන කෝච්චි පෙට්ටි මගේ එන්ජින් එක එල්ලන්න හදන්න එපා. හරිද? මොනවද දෙන්න අපි දිහා බල බල කතා කරන්නේ? ඔගොල්ලෝ ඉදියාද? මේ මූ කියනවා මාෂා අපි දෙන්න ඉන්න එක මුට හෙන ඩිස්ටර්බ්ලු. මොකක්? අනේ ඇත්තද?
එහෙනම් මේ දෙන්නට ඉඩ දීලා අපි දෙන වෙන කොහෙට හරි යමු ආයේෂ්. මේක තමයි මාත් බැලුවේ. හැබැයි එදා වගේ රණ්ඩු නොකර සාමයෙන් සමගින් ඉන්න ඕනේ. එදාට වඩා අද වෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙනා කියලා මේ දෙන්න දිහා බලවම් පේනවා. නැද්ද ෂෙනල්? හරියටම හරිමදු. මුන් දෙන්න හදන්නේ අපි දෙන්නව කොටවලා මුන්ට වාසියක් කරගන්න. මේ ඇයි දැන් ඔබ කිව්වේ මොකද්ද අර කෝච්චි පෙට්ටි කතාවයි මේ මොකද්ද අර කඩලා කරත්ත කතාවයි? කියා. ඌ උඹ මම මොඩ මූසලේ ඉන්නේ යකෝ. මොකද මම මේ කියවන්නේ? මොකද්ද මේ කඩලා කරත්ත කතාව? ඇත්තට මොකද්ද මේ කතාව? මෙහෙමයි මදු. ඊයේ හවස අපේ ගෙවල් පැත්තේ කඩලා කරත්තයක් කෝච්චි පෙට්ටියට අහු වුණානේ. අපිත් ගියා ඔය චුට්ටක් බලන්න. කඩලකාරයා එතනමයි. අයියෝ පව්වානේ. මැරිලාද? නෑ. පොර විටක් කරන කඩේට ගිය වෙලාවේ කඩල කරත් පල්ලෙහාටම ගිහින් රේල් පාර ගාවට. යන කෝච්චියේ පෙට් එක වැදිලා හරියටම හරිමදු. මම හිතුවෙනවා මෙච්චර බුද්ධිමත් කෙල්ලෙක් කියලා. වක් කිසිදු ලයිෆ් ලයින් එකක් ගන්න නැතුව නිවැරදිව ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා. එතකොට කිව්වේ කඩල කරත් කාරය එතනමයි කියලා? ඒ කිව්වේ අනේ පොලිසියෙන් එනකම් බෑන් එතනමයි කියලා. වව් මදු. ඔබද ෂෙනල්? මමද ෂෙනල්? මාරයියා. මට පොඩි දෙයක් කල්පනා වුණා. අර ලෙස්ලි අම්මගෙන් හොරකරන් කරගත්තු රත්තරන් මංජුසා ඌ ෂර්ලි හිටියට අරන් ඉන්න බේකරේ කොහෙරි හංගල ඇති කියලා මට හිතෙනවා. මට ඌව බල්ලෙක් වගේ මරලා දාන්න පුළුවන්. ඒ වුණාට ඊට කලින් මංජුසා කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න ඕනේ. මගේ අතීතයේ හැම දෙයක්ම දන්නේ ඌ. ඒ නිසා මේක කාටවත් කියන්න වමාරන්න නොදී මේ කේස් එක පරිස්සමෙන් හැන්ඩල් කරන්න ඕනේ. අර ටානියා කියන මෝඩ කෙල්ල අරමඩ කුටක් පෑදීගෙන ඉන්නේ. බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. ඔව් හම්බුණා දවස. ඌමට වෙඩි තියන්න ගියා. මොනා වෙඩි තියන්න? නෑ නෑ ඒක ප්‍රශ්න නෑ. අපි ඒක බේරගත්තා. අම්මෝ ඇති අන්ත. මේ ඒක නෙමෙයි අංජලි. අපේ බීජ ව්‍යාපාරයේ සේල්ස්මන් කෙනෙක් විදියට චංචලයි පාවිච්චි කරන්න මං හිතාගෙන. අම්මෝ මේ එක නම් කරන්න යන්න එපා. දැන්ටම් බේකරිය වැඩ කරන අයව සම්බන්ධ කරගෙන ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. Good morning බුද්ධි පුතා. Good morning good morning. අයියෝ කොයි හරි යන්නද යන්නේ? නෑ නංගි මම මේ ඉක්මන් ගමනේ සක්මන් කරමින් කල්පනා කර කර හිටියේ අද දවසේ ඉදිරි වැඩ කටයුතු සැලසුම් කරගන්න ඕ ආකාරයෙන්. NLB විශේෂ දැනුවෝග හඳහන් දිනුම් මැදීම ජුනි 28 වෙනිදා. ආරංචිය සුබයි. ආරංචිය සුබයි. ඕනෙමට වැඩිය ගෑවි ගෑවි නැටුව මන් බලාගෙන නිල්මාලා යමෝ බාලා. ඒත් මම මේ කල්පනා කරේ ඩංකන් අයට හැම දේම හැම දාම වෙන්නේ අපේ ගෙවල් ගාව දිනේ. වැඩ පටන් ගත්තා විතරයි තවත් කාලේ ඛණ්ඩ දෙන්නේ මං යනවා. ඊට පස්ස දැන් මේ වෙලාවේදී මට ස්තුති කතාව කරන්න. නෑ 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 ස්තුති කතාව කොහෙද? අපි සභාවෙන් අවසරයි.